Hiයිහායි ගුටමෝක් ඔන්න අගෝස්තුමාසේ දා හත්තරවැනි ඉරිද දවස තමයි මේ ීඩෝ එකෙන් නොන්ගොල්ලොන්ට ම අරංගවිල්ල තියෙන්න්නේෙ. එදා නිවාඩු දවසක් වූ නාදන් මම උදේ වෙන කනිිදාාගත්ත නෑ පන්දරහට නැගිට්ටා මොක්කද අද වැඩගොඩක් තියෙනවා ඒටික ඉවර කරගන්න ඕන්න නිසාම උදේහිදම්මොන්න මම ඒටික පටගත්ත. මම කෝෆියෙක් කුත්හදාගන, ංඟාව චොකලට් එකක් තිබුණා ඩක් චක්ලට් එකක් චොකලට කැල් දෙෙකුත් අරගෙන ඔන්න කාමරට ඇවිල්ලා පොතක් කියවන ගමන් කෝපිය එක බිබි චොක්ලට් කැල්ලක් කෑවා. මනං හරීමසයි ඩර්ක් ශොක්ලට්වලට තිත්ත වැඩි වෙන තරමට තම මමනන්හන්ස එදා උදේට අපේ ගෙදර හැදුවේ ඉන්දිියාප ඉන්දිියාප හදදලා හාල්ම සංහෝදී එක්ක සම්බෝල තමා තිබුුණේ තින් ම හොදියකටයි සම්බොලහි හදන්න ඕන පොල්ටික ගාල දෙන්න ගිහිල්ල ඇවිල්ල පොල්ටික ගාලදීල ඇවිල්ලා මං මගේ ඔලයවුට තෙල්ටිකක් දාන තමා හදන්නේ මොකදයිතිං සත්‍යයම හරියට තෙල් සත්තුවක් වුණේ නෑ කියෙලා හිතුන මට පහුගගේ සතතියම එක නිසාවන්න මං ඉතිං ගාන මගේ උබෙසේ කර හොවවෙල්ල එකකින් හැඳකට පොඩ්ඩක්තා ගත්තා. ඊට පස්සේ ඉතින් මේ වෙලා වෙ ගෙදර ලිපත්තු වෙලා දයන නිසාම මංගඉතිං ඔන්න ලිපටාල තෙල්තිික පොඩක් රත් කකරගත්ත. ඊට පස්සෙ අපේ අපපච්චිට ගමනක් යන්න තිබුණා එයාඩිතිං සරමුකුයි කමි සෙකුයි දෙකක් අයන් කරලා දු න්නමම එයත් ඉතිං ඔන්න මංවගේම තම රත්තුපාඩට තමා අයත් කැමතින්. ඔන්න ඉතිං එයත් යන්න පිටත්තුනා ඊට පස්සේ තම්මා මම තෙල් ගෑවඔලුවට ඒ වෙන කොටනං අර රත්කරගත්ත තෙල් ටික හෝදටම නිවිලා. ඒත් කමක් නෑ කියලා මංගහිතින් නීවිටමින් කරල්ඩෙකුත් එකතු කරලා තෙල්ල එක හොඳට ඔලුවට දාලා හොඳ මසාජ එකක් දුන්. ඊට පස්සේ මම උදේට කෑව. මම කොච්චර ලොකු බඩගින්නක් තිබුණ නවුන ්‍රස්නෙපිටින් කොච්චර කරන්න පුුවන් උුණන් එහෙම ලොකුවට කෑවෙන හැ ඉන්දිී අප පහක් තමා කෑවේ ඊට පස්සේ මමගේ අස් කල්ලා අත්තු ගෑවා ම පොඩි එක්ස්පරිවෙන්න්ට් එකක් කර මගේ දැන් තියෙන කැන්ඩල්ල එක ඉවරවේගෙනත් යනවනි එක්ක මම ගත්තේ එක්දස් දෙසියකට හරි තුන් සියකට හරි ඉතිං ඒකින් ඒ කියනෝ වගේ සුවදක්කාවත් නැහ. ඉතිං ඒක නිසා මං මේ විදියට බෝතලයක් ඇතුළට පන්දමක් පත්තු කරලා බැලුව ඒ හොඳයිද කියලා කැන්ලක ඉවරුනාගෙන් පස්සේ පාවිච්චි කරන්න. මංකෝමත් අයි ඕඩ කල්ලක් කැඩිල් එකක් ගන නෑ කියන දැන තමා ඉන්න. මටනං හිතනා ඒකත් අවුලක් නැහැ කියලා බලන්න මට හිතන වෙක් අතරිහරි ලස්සනයි කියලා ඔගල්ලොක් බල්ල හිතනද කමෙන්ට් එකකින් දාගනයන්නකෝ. ඊට පස්සෙ මම මල් පැල ටික්කට පොඩ්ඩක් සාහත්තු කරා. විශේෂයෙන්ම කියන්නවන ම සාමාන්්ඩික් මල් හදන කෙනෙක්වත් මල්වට ගොඩක් කාස කෙනෙක්වත් නවෙේ මල්වලට ආසයි. මල් හිටවන්නආසනෑ මම. ඉතිං මෙදවසල මෙට වහින්නෙත් නැති නිසා ගොඩාක් පරිසර வேලිලා තියන්නේ. ඉතිං මල් පැලවනත් ගොඩ வேලිලාඋන්තටම හේවෙලා ගිහින් තියන්නේ. ඉතිං ඒගනිසා මම චුට්ටක් අද මල් ගස්වල තියෙන வேலන කොලාතු කපලා, ල්වලට ඉතින් පොඩ්ඩක් වතුර දැම්ම ඊට පස්ස ෙතින් මේ විදිහට ලොකු වෙලාවක් නන්නෙ වේ පොඩි වෙලාවක් ඉතින් පුංචි වැඩක් කරා ඇතර මේවාර දකිද්දිත් මේ දවසල දුකහිදෙනවා ඒකමයි මංගේදේ කරේ. ඊට පස්සේ වන්න මම මල්ගස් කිහිපයකට වතුර දැම්මා අපේ වතු්‍රරදාාපවෙලා වෙ ලයින්නකේ වතුරෙන්න්නෙත් නැහැ ඉති මම අතිං ඇදන් ගිහිල තමා ඒ වෙලාව වතුර දැම්මේ මම අල්වලට වදුරධදාඉන්නකොට මෙන්න මේ අයි අයි මල්ලි දෙන්නා බයිස්ගලෙත් පැදගෙන එනවා මනාද මේ බොම්බයි මටයි පාර්සලයෙකුත් අරගෙන ඉතිං මමත් වතුරධානිිකත් පැත්තකට දාලා අපි හොන් දෙෙනම පැදුරක්ෙලා ගෙන බොම්බයි මොටයි එක කෑව තෙළුත් ගාලා හිටිය නිසා මංඔන්න ඔළුවම නාලා ඊට පස්සේ මගේෙන් නිය පොතු ටික පොඩ්ඩක් ලීන් කරක් කටිකල්ස් අයින්කර ලහෙම මම නේල් පොලිෂ්ටිකක් ගාගත්තා ඔයගොල්ලොත් මෙම කල් යිකර නොද ඇතටම නාලවරුණට පස්ස මේක කරන්න හරිමලේසි නැත්නනං ඒක හරිமாමාර වැඩක් ந එවරண වෙලාවටතමා මේක මමනන් සාමාන්‍යෙන් කරන්නේ. ඊට පස් තිං ඔන්න මම නල් පොලිෂ්ටිකුත් දාගත්තා. ඊට පස්සේ මට පයක්විතර පොඩ්ඩක් නින්ද ගිය එකකළ නැදිනකට මගේ කෝඩෙත් හොඳටම වේලි මට දැන් හදිස්සයම තව ගමනක් යන්න තියෙනවා. මට දැන් බුල්නෑවේ මහජන බැංගෝට යන්න තියෙනවා ඉති මම ඉක්මනින්ම ලෑස්ති වෙන්න තමා හදන්නේ. ඔන්න මඉතින් කාමරෙයට ලෑස්ති වෙන්නා වට පස්සෙත් මේ ඩබල ආවා එක්ෙක් ොම්බයි මටයි අරංාවා අනිත්ත එක්කෙනා පිපින්ඥවගයක් කරන්නාව මාතතිං ඇරිය නෑතිං ඒවක් කෑවා ඇත්තටම ගෙදරන්න දවසරන අවුවට හැම දේම කනවා එකඒ එක විදිහ කෑම ජති තම්බෙනවා මෙයනන් චුටක් බෙදන් කන්නන්නේ නැහැ අය අනම් හැම දේම බෙදාගෙන කනවා මේයනන් චුට්ක්බෙදාග කන්න ගැමතිලම්ම එක් නෙවේ මට බලන්න ගුසත් මහත්දයා ඊට පස්සේ ඔන්න අපේ අයි අයි මමයි අයගේ ලොකු පුතයි අපි තුන්දනාම ගියා ගුල්නෑවිේ මහචන බැංකුවට අපි එත්තෙන්ට ගිහිල්ල පුළුවන් තරන් ඉක්මනින්ම අපේ වැඩේ ඉවර කරගෙන ගෙදරත් ආවා මොක්කද අපි හවසට තවපොඩි ගමනක් යන්න දාං ඉන්නවා ඒ නිසා ගෙදර ආව ගමම් මම හිටිය ලොකුම ලොකු බඩගන්නක එක නිසාවන්න ආවගමම මමකරේකෑම කාපු එක ඊට ටිකවෙලාවකට පස්සේ මෙ බස්කට එකක ෙනැලතිබුණන ප ්ච ගේ ි ක්ටක රිම කැමති මං හිතනවා සාමාන්‍යෙන් ගොඩක්යි කැමතිවිදි බිස්කට් එකක් කියලාය එකක ට පස්සිති කෝෆ ියෙක්කුත් තාදාගෙන මං අරහස යනවයි කියපු ගමන යන්න ෑස්ති වුණ. දැං අපපි ඔන්න ඒ ගමන යන්න පිටත්වෙන ගමන් තමා ඉන්නේ. අපේ ගෙවල්ලඟ ඉඳං විනාඩි හත්තලිහක පෑ බාගක විතර දුරින් තමාපි මේ ගපු තැන තියෙන්නේ ඒ තමා මැදිින් නෝරුව පන්සල මැදිින් නෝරුව ගමේ මං හිතන්න එක තියෙන්නේ. ඒ පන්සල ගොඩාක් ලස්සනයි කියල කට්ටිය කිව්වා ඉතිං අප අම්ම පහුගේ සතතිය එෙට ගියා ඉතිංඒ නිසාපිටත් එතන යන්න බලන්න ආස හිතනා අම්ම ඇවිල කියපු විස්තරත් එක් වෙන්න මේ පන්සල බලන්න තමාපි ආවේ. ඇත්තටම ඒ පන්සල හරිම ලස්සනයි අපි ගියපු වෙලාවත් එක්ක ඒ ලස්සන අපිට පෙනුනා වැඩි වෙන්නත් පුළුවන් මොකද දවල් වෙලාවක ගියනං අවසරත් එෙක් අපිට ඒ ලස්සන ඒ විදිහටම පේන්නෙන්න ඒවගේම ඒ ලස්සන ඒ විදිහට පෙනනුනත්, ඒ ලස්සන විදිටම විඳින්නත් බැහැ. අපි එතනට අද්දි වෙලාව හවස. පහට විතර ඒයන්න අපි හවස පරිසර තියෙන එලියත් එෙක ඒ පන්සේ ලස්සන දැක්ක. ඒ වගේම අප එතන ඉදිඉතිං රෑවුණ අපි හත වගේ විතර වෙනකං ඒ පන්සලෙහිටියயா. ඉතින් එතකොට කලුවර වැඩනවත් එකම අපිට රෑකාේ තියන විදිහත් දගගන්න පොළොුවங்குා. ඇතරම හරිම ලස්සනයි මේ පිළිම මාරම ලස්සයි. එලිය දම් බලනකට මේ පළිමිතමයි ඇතම පේයන්නේ. ඒක හරිම ලස්සනයි. මෙදන්න කෝමරි එතන දංඟලල පූචගල්ල තියෙන පැන්ද මන්ද හැලුවත් එක්ක පොඩි ලමයිනි තින්නේ හොඳ නරක තේරෙන වාඩුවයි. ට පස්සේතින් අපිට්ටියම එකතු වෙලා බෝධීන් වහන්සේවත් නැව්වා අනිවාර්යම ඉතින් පන්සල්තකයුත් පෝදයන නාව නෝමයි මමත් එහෙමයි අපේ ගෙදරඇතහෙමයි ඉතින් අපි ඔක්කොම එක වෙලා බෝධින් වහන්සේව නැව මේ පේනවා ඉතින් පොඩි දෙන්න එලටත් තින් අපි කරණ දේම කරන්න ඕන කොච්චරපාගවත් ඉතින් අහන්නේෑ නෑ ඊට පස්සේ ඔන්න අපි වට හතක් නගේ නෑ වට තුනක් ගිල්ල බෝධීන්වන්සේවත් නැව්වා පී එතනට ගිය වෙලාவேந்த අප වෙලාෙනකම්ම වෙලාවගියා දැනුන්නෑ ඒ තරගේ පන්සල ලස්සනයි. අපි පැත් දෙකක් දෙක හමාරක් විතර එතන හිටියා. මල් පහම් පූජකරා බෝධින් වහන්සේවනෑව්වා පන්සල තිබුණන ලස්සන සුන්දරත්වය. අපි හැමදේමඒවිදිටම වද. මේ තියෙන සිරිපත්තු ලක් තිබුණා අපි එකත් බලලා එහෙම. ගේ පන්සල පුරාවටම ගොඩක්ම ආසවුන තැන තමා මෙත්තන එතන අටවිසි බුද්ධරූප තමා තිබනේ ඉතිං ඒ හැම බුදුන් වහන්සේ කෙනෙක්ගම විස්තරයක් බුදුන් වහන්සේලා බුදදුවෙන්න පිට දුන්න මේ බෝධීන් වහන්සේ ගැන විස්තරයෙකුත් තිබුණා ඇත්තටම අපි කවදාවත් දැකළවත් නැති බෝධීන් වහන්සේලා තමා තිබුණේ ඒ සමහරේවා දැකලවත්නෑ හරිම ලස්සනයි මුොකද මෙත නිදම් බලදී ඇත ීර බැහගෙන ම පෙනනා ඒක නිසා ගොඩක්ම ලස්සනයි මං ගොඩක් මස වනේතෙන්ට ඊට පස්ස ඔන්නහවස අවසධ පූජාවක් තිබුණා ඉතින් ඒකට ලැස්ති කරන ගමන් තමයි හිටියේ අප ඉතිං ඒකටත් සහභාග වෙලාම යන්න කියලා හිතුවා අපිටත් ඉදිං ඔන්න පූජාව අරංයන්නත් තම්බනා. අපේතිං ගොඩාක් වෙලායින්දලා ඇත්තරම හරිම ලස්සන අ එතන. ඉතිං ඔන්න හත්තට විතර අප එතනින් පිටත්ව වන. මොකද දෙතින් අප ගෙතරෙන්න්න ඕන. ඊට පස්සෙ ගෙදරෑවිල්ලා තිබුණ වැඩකිහිපයකුත් ඉවර කරලා ආෙත් මේ වෝෂ එකක්දාගන නිදාගන්න ලෑස්ති වෙලා තමා මේ විඩියෝස්ටි ගත්තේ ම මංගඉතින් ඔන්න ග්‍රීන්ටිය එකකුත් හදාගෙන කාමරයට ආවා. ඊට පස්සේ මගේ මෝ මම මෝන ඇප්ලයි කරා ම මේ දවස්සල මොෂරයිසක විදිර ගන්නේ ඩවවකේන මෝෂරයිසක. ඊට පස්සේ මම ගේ ින්නහෑ එවනාට ම ඩබල්චින්න්නේ කියලා අරිම බයයි ඊට පස්සිතින් මේ විදිට පොඩි මංසාචකක් දුන්නා ඩබචින් වලට නලලට මගේ කම්බොල් දෙකටහෙම ඊට පස්ස මංහා සමකලෝන්න එක නොත්්ටිකක් දාගන පවට ටික්කුදදාගත්ත ඔය විදියටඉතින් පාවිච්ි කරන තියන ප්‍රඩක්ස් හිපයකුත් පාවිච්ි කරලා ඔන්න ඉතින් මගේ සුපුරුදු විදිහටම පරණ කැන්ඩල් එකයි මං තව උපන්දිනයකටගෙනාව පොඩි ඉටි පන්දමකුත් තිබුණා ඒකත් මේ විදිහයට ගහලම තාවමට පොඩි වැඩටිකක් තියනව එටි කරන්න තමාමය ලෑස්ති වෙන්නේ. කැන්ල එකේලිය විතරක් මදි ඒක නිසාම්ම මෝන ටේබල් ලෑම්පිකත් ගත්තා මගේ මේසේ උඩටම ඊට පස්සෙ මම. මට වියදඋනේම වගේ තිබුණා මුලින්ම මම කරේ ඒකලියපු එක. ඊට පස්සේ හෙට ඔෆිසින්න ඕන දවසක්නේ හත මට ඔෆිසි එකේ තියන වැඩ ටික නෝඩ් කරගත්තා ම නොෝඩ්බුක් එක බලබල වැඩකරදි මට හරිම ලේසි නැත්නම් අතපසු වෙන්න යෙන සම්භාවිතාව හරිම වැඩි. ඊට පස්සේ මංමගේ හෝමම් බෑන්ගින් පොතත් අපප්ඩේ් කරා මංගේකටත් කියක් තියෙනවද. ේවල් තම අප්ේට් කරේ දා ම හෝම බැංකි එකට සලින දැම්ම නැහැ. ඊට පස්සෙ මඔන්න මගේ ඩේපලෑන එක අප්ඩේට කරන්න මහ දන්නේ ම හිට දවස කොහොමද ප්ලන් කරන්න කියලා. වගේම අගෝස්තුමාසේ තවමට මොනාද කරන්න තියෙන වැඩ කියලාත් තේවෙලාවෙම බැලවා. කරන්න තියෙන වැඩ මනාද කියලා බලන අත්තරම මට පොඩ මගේ අත්දක ද්‍රයිවෙලා වගේ දැනන මං ඇත්තරම බොඩිලෝෂන් ගලාත් නැහ මේ මේ විීඩියෝක බලද තමමා දැකි බොඩිලෝෂන් ගව නෑන කියලා ඉති මංු හොමරි ඔන්න අධ දෙක බොඩ ද්‍රයි වෙලා වගේ දැනු හින්දා ඒවෙලාවෙම බොඩ ලෝෂන් ටි ුද්ගාගත් මම දැම් බැහලම වැඩ දින දර්ශනයකුත් අරගන අගෝස්තුමාස මේ වැඩ කිහිපයක්ම හිතන් ඉන්න ඒ වැඩටික තමාමංම ලියන්නේ මේ වීඩියෝ එක එඩි් කරාදි තමා දැක්කෙ මම මම සෑහෙන සීරියස් මෝර්ඩ්ක්කින් තමා ඒ වෙලාවේ වැඩේ කරලා තියෙන්නේ මට දැම් එක දකිද්දිත් තිතන ම මොනාද මිචර අලු ඇත ගහගන ප්ලෑන් කරේ කියලා තව දෙයක් කියන්න ඕන ම මේ වීඩියෝ එකට වොයිස්ස එක දෙන්නේ මංවලට ටැම මේ වීඩිය එක දාන්නේෙ හෙට බදාදා ඒ අනි දසේවෙනිදා මමකට වොයිස එක දෙන්නේ පහලොස් වෙනිද හාවස හයම් පස්සේ ඒක ඇනිවම ඕෆෙලා ගෙදර ඇවිල්ලා. ඉතිං ගෙදරා හැ මෝගෙම සද්ධ මේ වීඩියෝ එක අතර ඔගොල්ලොන්ට හැෙනවා ඉතිං එක බධාව කුණාන සමාවෙන්න. කරන්න දෙයක් නෑඉතින් ෙවල්ල ඔහොම තමානේද. ඊට පස්සේඉතින් ඔන්න මගේ ගඩි ියු් ජර්නල එකකලියයන තමහ දන්නේ අද මම හිතන් ඉටපු හැම වැඩක්ම එදිටම කරගන්න පුළුවන්ගුණා ඒ වගේම ලස්සන තැනකට යන්න පුළුවන්ගුණා වගේමඉති ලස්සන සාර්ථක දවසක් තමායිතින් අද ගෙවනේ ඉතින් ම ඒ දවස ටස්තුූතිවන්ත වෙලා මගේ ජර්ණනලෙකලියයන තමහාදන්නේ ඒ අස්සේ මට තාමොකක්ර හටග කියෙන රන්න තිය වැඩගුත් මතක් කියලා ඔන්න මන්දන් ඒකත් ලියන මගේ ඔෆස් නොඩ්බුක්් එක ඉතිංලා මයි ඔය විදිහයටට තමා මගේ අගෝස්තුමාන්සිද දා හත්තර වෙනි ඊරිදවස ගෙවනේ ඔය ගොල්න්නට ීඩෝක හොඳයි කැ හිතනවන ලයික එෙකු දාදගම යන්න අයම් මෙමූ බයි බයි.